ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේ වර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ගත වූ පැය 24ට කොවිඩ් මරණ 11ක් අඛණ්ඩව ඊයේ දෙවන දිනටත් මෙරටින් කොවිඩ් රෝගීන් 1900 සීමාවත් ඉක්මවයි ආසාදිතින් තවදුරටත් ඉහළ ගියොත් පළාත් අතර සංචරණය සීමා කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි සුවසරිය ගිලන් රත සේවයට දිනකට ඇමතුම් 5000 ඉක්මවයි මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් 115000 සීමාව ඉක්මවයි පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂයක් ඉක්මවයි ऑक्सीजन नोमैतिव मियायाम सापराधी क्रियावाक इंडिया महाधिकरणයක් කියයි ජනපති පාර්ලිමේන්තුවට එයි රිෂාඩ් නැතුව පාර්ලිමේන්තුව උණුසුම් වෙයි සරත් ෆොන්සේකා සරත් වීරසේකර සමග ගැටේ දැනට ගුවන් යානාගේන එකයි කාය වර්ධන මධ්‍යස්ථාන පිහිටුවන එකයි නතර කරන්න ඒ මුදල් කොවිඩ් වෙනුවෙන් වියදම් කරන්න සජිත් පාර්ලිමේන්තුවේදී ජනපති ඉදිරියේ කියයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තද පාලනයක් නව අමාත්‍යංශයේ වැඩ අනුභවමින් දිලුම් කියයි කොවිඩ් ගැන දේශපාලනඥයින් තීන්දුව ගන්නවා නම් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් වැඩක් නැහැ හේෂා පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් අකණ්ඩව දෙවන දිනටත් මෙරටින් 1900ක්ම වූ කොරෝනා ආසාදිතින් පිරිසක් ගත වූ පැය 24න් වාර්තා වූ අතර ඊයේ දින වැඩිම කොරෝනා ආසාදිතින් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ අතර කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ හොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදු විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ආසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අකණ්ඩව දෙවන දිනටත් මෙරටින් 1900 සීමාව ඉක්ම වූ කොවිඩ් ආසාදිතින් පිරිසක් ඊයේ දිනේදී වාර්තා වී තිබුණා. ඒ අනුව ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 1914ක්. ඊයේ හඳුනාගත් ආසාදිතින් අතරින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 542ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතින් 531ක් වාර්තා වී තිබුණා. කළුතරින් වාර්තා වී ඇති ආසාදිතින් ගණන 116ක් වන අතර ගාල්ලෙන් ආසාදිතින් 100 මේ වෙලාවේ රෝගීන් ප්‍රමාණය වාර්තා වීම වැඩි වීමත් සමගම සෞඛ්‍ය පද්ධතියේ අවශ්‍යතාවය ඒ සත්කාර සේවා සැපීමේ තියෙන ප්‍රමාණාත්මක අවශ්‍යතාවය වැඩි වෙනවා මේ වැඩි වීමත් සමගම අපිට අවශ්‍ය වෙන රෝහල් වල ඇඳන් ප්‍රමාණය ඒ වගේම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් ප්‍රමාණය වැඩි වෙනවා රෝගීන්ට ලබා දෙන්න අවශ්‍ය ප්‍රතිකාරවල සඳහා අවශ්‍ය දෙන ඖෂධ වර්ග වල අවශ්‍යතාවය වැඩි වෙනවා ඒ වගේම මේ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍යතාවය වැඩි වෙනවා මේ විදියට තියෙන සියලුම සෞඛ්‍ය සත්කාර ක්‍රියාවන් වල අවශ්‍යතාවය වැඩි වෙන මේ වැඩිවීමට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානම් අද පසුරු 4න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුල මෙරටින් කොවිඩ් මරණ 11ක් පිළිබඳ තොරතුරු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රකාශ කළා ඒත් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 720ක් ලෙසයි දිස්ත්‍රික් හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද දිනේ හුදකලා කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා කටයුතු කළා. යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින කොවිඩ් 19 අවධානම සලකා එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයට අයත් පමණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්තල පොලිස් බල ප්‍රදේශයට අයත් හොන්නතර ග්‍රාම නිලධාරී වසම දැල්තර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරඳිවැල පොලිස් බල ප්‍රදේශයට අයත් කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම ග්‍රාම නිලධාරී වසම උඩගම ග්‍රාම නිලධාරී වසම නවනගරය ග්‍රාම නිලධාරී වසම පනාමුර පොලිස් බල ප්‍රදේශයට අයත් වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම සුදුගල ග්‍රාම නිලධාරී වසම පනාමුර ග්‍රාම නිලධාරී වසම වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් රත්ගඟ ග්‍රාම නිලධාරී වසම සහ වවුනියාව දිස්ත්‍රික්කයේ පූවරන් කුලම් පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුක්කල් පුතු කුලම් ග්‍රාම නිලධාරී වසමද එලෙස හුදකලා කළ ප්‍රදේශ අතරට අයත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින කොවිඩ් 19 අවධානමත් සමග මෙවැනි විට ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබුණා බද්දෙකම සෞඛ්‍ය සේවා බල ප්‍රදේශය තුළ කොරෝනා වෛරසය ආසාදිනී වූ පුද්ගලින්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතු පසුකී දා සිදු කෙරුණා. ඒ අනුව බද්දෙකම ප්‍රදේශයෙන් තවත් COVID-19 ආසාදිතයින් දස දෙනෙකු තහවුරු වී තිබුණා.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුලින් කොරෝනා රෝගීන් බහුල වශයෙන් වාර්තා වීමත් සමග එම ප්‍රදේශවලින් තහවුරු වූ ආසාදිතීන්ගේ ළඟම ආශ්‍රිතීන් බවට සැකකරන පුත්කලින් සහ බේරුවල නගරයේ වෙළඳාම් කටයුතු වල නිරත වන පුත්කලින් 123 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළා. හොදකලාකර ඇති නොවුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රී 319 එල් ග්‍රාම් සේවා වසමේ සහ සංචරණ සීමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් 319 අයි ග්‍රාම සේවා වසමේ COVID-19 වෛරසය අසාධ්‍ය වූ නව ආසාදිතයින් 14 දිනක හමු වූ බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිර වේල්ජේ ගණේෂ් මහතා ප්‍රකාශ කළා. එම ප්‍රදේශවලින් මීට ප්‍රථම COVID-19 වෛරසය අසාධ්‍ය වූ ආසාදිතයින් 31 දිනක හමු වී ඇති අතර එම ආසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මත ස්ථාන කරා යොමු කර තිබෙනවා. හුදකලා කර ඇති ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මන්ත ශාලාවක සේවය කළ සේවක සේවිකාවන්ටයි මෙසේ COVID-19 වෛරසය අසාධ්‍ය වී ඇත්තේ. කොවිඩ් මර්ධන රාජකාරී නිරත සෞඛ්‍යංශ කාර්ය මණ්ඩල සමාජිකයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත් දෙවන මාත්‍රාව ලබා තීමේ තවත් අධිරාක් අද පැවැත්වුණා. ඒ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේදී මෙහිදී වෛද්‍යවරුන් හෙදියන් සෞඛ්‍යංශ සමාජිකයන් සඳහා එන්නත් ලබා දීම සිදු කෙරුණා. කඩවත නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන් කරන පුත්කලින් සොයා කඩවත පොලිස් ස්ථානය විසින් මෙහෙයුමක් සිදු කර තිබුණා. කඩවත පොලිස් ස්ථානාධිපති මොහන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම සිදු කළ අතර එහිදී මුව ආවරණ නොපැළඳ ගමන් කරන පුත්කලින් හට තරයේ අවවාද කිරීමටද පොලිසිය කටයුතු කළා. ටීවී බලනවද? පත්තර බලන මෙහෙම නේ මේ. කොහ මාස් එක? ඈ? හැමදාම මාස් එක තුමෙත ඉන්නේ. उल्लंघने බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරක් මත බේරුවල නගරයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ශරීර සුවතා මධ්‍යස්ථානයක් වැඩලීමට එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය මෙම ශරීර සුවතා මධ්‍යස්ථානයේ වසා තම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ. නවලපිටිය නගරයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතක පුත්කලින් 35 දෙනෙකු අද දින අත්අඩංගුවටගත් බව 88 දෙනෙකුට දැඩි ලෙස අවවාද කර මුදා හැරි බව නවලපිටිය පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා ප්‍රකාශ කළා. නවලපිටිය නගරයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන නවලපිටිය නගරයේ බස් රථ රියදුරන් ත්‍රීන රථ රියදුරන් ව්‍යාපාරිකින් පරිභෝගිකින් සොයා අද උදෑසන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා. පසුගිය පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුත්කලින් 173 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මුහුණු ආවරණ නීතිය දුරස්ථභාවයේ සම්බන්ධ නීතිය අඛණ්ඩව ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂයෙන්ම මුහුණු ආවරණ අනිවාර්යයෙන්ම පැළඳිය යුතුයි, දුරස්ථභාවයේ තබා ගත යුතුයි. ඊයේ දවස තුල සිදු කරන ලද මෙහෙයුම් වලදී මුහුණු ආවරණ නොපැළඳි දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයන් 173 දෙනෙකු පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙතර කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට සිදු විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. අපි මේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් අපිට ඉස්සරහට සම්පූර්ණයෙන් රට ලොක්ඩවුන් කරනවද නැද්ද කියන එක නෙවෙයි, අපිට ඊට කලින් අපිට තව ක්‍රමවේද ගොඩක් තියෙනවා. සංචරණ සීමා පනවන්න පුළුවන් පළාත් අතර. ඉතින් මේ විදිය තීරණ සමායරයට ගන්න සිද්ධ වෙයි රෝගීන් වැඩි වුණොත්. ගිය පාරත් රට ලොක්ඩවුන් කරේ නැහැ, දෙවෙනි රැල්ලෙදිත් අපි රට අරගෙන තමයි වැඩ කරේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ රට තුළ රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් පවතින බවට වාර්තා වනවා. කළුතර දිස්ත්‍රික්කයේද එවැනි අවධානමක් ඇති පසුබිමක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් සහ මැදිහත් වීමෙන් ඉංගිරේ ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණයක් අලුත් වැඩියා කර කොවිඩ් රෝගීන් සඳහා ලබා දීමට මෙවැනි විට කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙතර 19.90 සුවසරිය ගිලන් රථ සේවයට මේවන විට දිනකට 5300කට අධික දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. එමගින් දිනකට 10000කට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් රෝහල්ගත කිරීම සඳහාද කටයුතු කරනු ලබනවා. දැනට දිවයින පුරා සුවසරිය ගිලන් රථ 297ක් පවතින අතර එහි කාර්ය මණ්ඩලයේ 1394ක් පමණ සේවය කරන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන පරීක්ෂණ කරාම ඒ හෝටලේ හිටපු සේවකයන්ගෙන් 40න් 20ක්ම ආසාදිතය බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට අර ඉන්දියානු සංචාරකයෝ ඇත්තටම නෙගටිව්ද? ඇත්තටම නෙගටිව් නම් මේ හෝටලේ අයට කොහොමද මෙච්චර ප්‍රමාණයකින් මේ රෝගේ වැළඳුනේ? එතකොට එක්කෝ ඉන්දියානු සංචාරකයෝ ඇවිල්ලා බොරු වාර්තා ඉදිරිපත් කරලා ගියා හෝටලේ කණ්ඩායමට මේක බෝ වුණා. එහෙම නැත්නම් හෝටලේ කණ්ඩායමට මේ රෝගය තිබ්බා අර අහිංසක ඉන්දියානුවෝ ඇවිල්ලා බෝ කරගෙන ගියා. මේවා සම්බන්ධයෙන් කවුද අධීක්ෂණය කරන්නේ? අපිට පේනවා අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ PCR පරීක්ෂණ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ගැනීමට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් කොරෝනා සදිති රෝගීන් මිය යාම සාපරාදී ක්‍රියාවක් සහ ජන සංහාරයක් බව ඉන්දිය අධිකරණයක් ප්‍රකාශ කර තිබෙනවා. අලහබාද් මහඅධිකරණය මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ දිනවල කතාබහට ලක්ව ඇති උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ඔක්සිජන් නොමැතිව රෝගීන් මිය යාම සිද්ධියට අදාළ නඩුව විභාගයටගත් අවස්ථාවේදී. මේ අතර ගත වූ පැය 24 තුළද ලොව වැඩිමහල් සදිතින් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ආසාදිතින් 382691ක් වාර්තා වීමත් සමග එරට මුළු ආසාදිත සංඛ්‍යාව 2,58,234ක් ලෙසයි දැක්වෙන්නේ. ගත වූ පැය 24 තුළ නව කොරෝනා මරණ 3,786ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර ඒ අනුව රට මුළු මරණ සංඛ්‍යාව 226,169ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනේ මේ මොහොත වන විට මෙරටින් නව කොවිඩ් රෝගීන් 1,259ක් වාර්තා වී ඇති බව යුදමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් වසාදමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 10කට පසු අද යලි විවෘත කෙරුණා. කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සමග දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුණේ පසුගිය අප්‍රේල් මාස 26 වනදා. ඉන් අනතුරුව නැවතත් දින 10කට පසුව අදාළියම පහට ගොවි ජනතාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරුණා. දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ විසින් විෂ බීජ හරණයෙන් අනතුරුව ආර්ථික මධ්‍යස්ථානයේ පිවිසුම් දොරටුවේදී වෙළඳ සැල් සේවකයන්ගේ PCR වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලැයිස්තුගත සේවකයන් පමණක් මධ්‍යස්ථානය තුලට ඇතුල් කර ගැනීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් වෙළඳාම් කටයුතු සිදු කළ වෙළඳ සැල් පහක් වසා දැමීමටද එහි පාලනාධිකාරිය අද පෙරවරුවේ කටයුතු කරනු ලැබුවා. විශේෂ සැලසුම් සහිතව අද දිනේ මාතලේ දිස්ත්‍රික් ජනතාවගේ කෘෂි භෝග සඳහා පමණක් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙන් වූ අතර ඉදිරි දින දෙක තුළ දිවයිනේ අනුකුත් ප්‍රදේශවල ගොවි ජනතාව සඳහා ආර්ථික මධ්‍යස්ථානය වෙන් කරන බවයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමේ සභාපතිවරයා සඳහන් කළේ. මාතලේ දිස්ත්‍රික්කයේ තුල තියෙන කුෂි භෝග පවනක් රැගෙන එන්නත් ඉන්පසුව අනිත් දිස්ත්‍රික්ක වලට දිනෙන් දින දන්වාලා ඒ කුෂි භෝග වැඩි කර ගැනීමට තමයි තීන්දු తీරන උනේ. දවස් 7ක 8ක එකදෙච්චි කුෂි ද්‍රව්‍ය එක විටම මෙතෙන්ට පැමිණලා තෙරපීමක් ඇති වුණොත් කොවිඩ් තත්ත්වයක් මත සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්ණායකයන්ට අනුකූල වෙන්නේ නැහැ. අපි මේ සියලුම නිර්ණායකයන්ට අනුකූලව තමයි අතිමධ්‍යස්ථානය විවෘත කරන්න පටන් ගත්තේ. සියලුම සේවකයන් PCR කළ යුතු වෙනවා. සේවකයන් 4 දිනක් පවණයි කඩේකට වැඩට ගන්න පුළුවන් වෙන්නේ. ලොරි රතෝලියම් පැමිණීම හැක්කේ රියදුරු සමග ගොවි මහතෙකුට පමණයි. කඩයක් ඉස්සරහා ලොරි රත දෙකක් තමයි පාක් කිරීමට හැකියාව තියෙන්නේ. මේ අතර අද දිනේත් පාර්ලිමේන්තුවේ විවාදයට ලක්ුණේ කොවිඩ් ව්‍යාප්තිය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳවයි. අද පෙරවරුවේ විවාදය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභාවට පැමිණියා. සමහර අය කියනවා කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා රට ලොක්ඩවුන් කරන්න. වාපු එකේ ප්‍රතිඵලය තමයි ඍණ 3.6ට ආර්ථිකය වැටුණා. අධිකරු ජනාධිපතිතුමා මේ අවස්ථාවේ පැමිණෙනවා. මේ ප්‍රධාන ක්‍රියාවලීන් තුනක්
පරිභෝජනයේ හැරුණාම නිෂ්පාදනය සහ විනිමය කියන දෙක ආර්ථික ක්‍රියාවන් දෙක නතර වුණොත් ඒ ඇතිවන පීඩනයේ එක් එක් අංශවල කවර ප්‍රමාණයෙන්ද කියන එක පිළිබඳ තක්සේරුවක් අපිට නැහැ. අධිකරු ජනාධිපතිතුමා සහභාගී වී සිටින මේ අවස්ථාවේ මම කරුණාවක් ඉදිරිපත් කරන්න කැමැති අපට දැනගන්නට ලැබිලා තිබෙනවා මේ රටේ ජාතික ආරක්ෂාවට වැදගත් වන යුද ආම්පන්නයක් වන විශේෂයෙන්ම කෆීර් යාන ඒ යාන නඩත්තු වෙන්නට ඕන ඒවා වැඩි දියුණු කරන්නට ඕන මම යෝජනා කරනවා ඒ ලෙස ඒ දේ කරන්නට පෙර ඒ අරමුදල් උපයෝගී කරගෙන කොවිඩ් වසනේ සඳහා ඒ අරමුදල් යොදවන්නේ කියලා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා එතන හොඳ යෝජනාවක් කැබිනට් එකේ අනුමත වුණා මිලියන 650ක් කැප කරලා එක්සර්සයිස් සෙන්ටර්ස් ආරම්භ කරන්න හොඳ දෙයක් ඒ කැප කරන මුදල් කොවිඩ් වසනේ ක්‍රියාත්මක වෙන මොහොතේ අපේ රටේ ICU beds ප්‍රමාණය වැඩි කරන්නට ෆීල් හොස්පිටල්ස් ආරම්භ කරන්නට ඒ අරමුදල් උපයෝගී කරගෙන මේ අදහස් සහ යෝජනා දෙකම විද්වසනයේ අඩුවීමත් සමග ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරන්න කැමතියි. ඔබතුමාට සඳහන් කරන්න ඕනේ මුදල් අමාත්‍යාංශයෙන් කොවිඩ් සඳහා අවශ්‍ය සියලුම මුදල් ලබා දෙන්න අපි කටයුතු කරනවා විතරක් නෙවෙයි අපි කිසිසේත් මේ මුදල් කප්පාදු කරලා වෙනත් ව්‍යාපෘතියකට යොමු කරන්නේ නැහැ කියන එක මතක් කරන්න. ආර්ථික ව්‍යසනයේද සෞඛ්‍ය ව්‍යසනයේද මොකද්ද ඔබතුමාලා තෝරගන්නේ? රටේ ආර්ථිකයත් බිඳවට්ට ගන්නේ නැතුව කොවිඩ් පාලනය තමයි අපේ ප්‍රතිපත්තිය. පිළිගත් ක්‍රමවේදය තමයි ආර්ථිකයත් අපි රැකගන්න ගමන් කොවිඩ් පාලනයත් සිද්ධ කරන්නේ. අපේ සහායකයෝ ඕන නම් අපිට පැහැදිලිව කියන්න මොකටද සහායක ඕනේ කියලා. එන්නතකෝ හොඳයි තියෙනවනම් දෙන්නකෝ තියෙනවනම් මේ සභාවට මම වගකීමකින් කියනවා මේ රටේ ජනතාවගෙන් 60% දෙසැම්බර් මාස වෙන ඉස්සෙල්ලා අපි වැක්සින් කරලා ඉවර කරනවා. දැන් අපි විවාද කරන්නේ කොවිඩ් වසංගතය පිළිබඳව සියලු දෙනාම මතක තබා ගත යුතුයි. ඉදිරි අවුරුදු 2-3 තුලම අපේ රටට විතරක් නෙවෙයි ගෝලීය වශයෙන් මුහුණ දෙන මේ වසංගතයට අපිට නිශ්චිත විද්‍යාත්මක පදනමක් මත සැලසුමක් අත්‍යවශ්‍ය වෙනවා. දේශීය ආහාර සම්බන්ධයෙන් දේශීය පළතුරු සම්බන්ධයෙන් ඇති දැනුම මේ රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වැඩි වීමට පොළොස් රතුළුණු සුදුළුණු නිවිති කහ ආදී යොදාගත හැකි බවට ඇති දැනුම ගැන ඇයි අපේ පරේෂණංශ ක්‍රියාත්මක නොවෙන්නේ? දැන් වෙනකොට අපි තමයි හොඳටම කලේ කියන්නේ පාරම් බාන්න කවුරුවත් නැති බව අපිට පේනවා. මේ ප්‍රශ්නය සාර්ථක වෙනකොට ඒකට අයිතිකාරෝ හිටියා. මේක ඇනෙනකොට බාර ගන්න කවුරුවත් නැති තත්යක් තිබෙනවා. තානාපතිවරු ගෙන්නනවා, ඉල්ලීම් කරනවා, ඇඳන් දෙන්න කියනවා, බැගෑපත් ඉල්ලීම් කරන විපක්ෂ නායකවරයෙක් ඉන්න ආදර්ශයක් අද දීලා තිබෙනවා. අධිකාරු ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, විදේශ අමාත්‍යතුමා හැටියට මමත් තානාපතිවරු රාශියක් සමග කතා කරලා තියෙනවා. චිත්‍රපටිවලට අපි පෙනී හිටින්නේ කොවිඩ් වෙනුවෙන්. අපේ ආර්ථිකය එක පැත්තකින් ගෙන යන ගමන්, රටේ වැඩසටහන් ටික එක පැත්තකින් ගෙන යන ගමන් මේ කොරෝනා පාලනය කිරීම. ඉතාමත් වැදගත් කාරණාවක්. වගකීමක් තියෙන වගකීමක් ගන්න රජයක් හැටියට වසංගතය පාලනය කරන්න අපේ රජය කටයුතු කරනවා කියන එක සඳහන් කරන්න ඕනේ. ඇනගෙන තියෙන කෙටියෙන්ම කියනවනේ. අනිල් ජයසිංහ මහත්මයා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යන්න ඕනේ මොකද? දේශපාලඥයන්ට අවනතුණු වීම. එතුමා එතනින් ඉවත් කළා දැම්මා. ඒ දක්ෂ නිලධාරින්ට වෙන දේවල්. මම දන්නේ හමුදාපතිතුමාවත් ඉවත් කරයිද කියලා. දැන් ඊයේ පෙරේද හමුදාපතිතුමාට මඩ ගැහුවා එතුමා මොකද වෙඩින් එකක් කියලා. අනේ එතුමා කිසිම සම්බන්ධතාවයක් නැහැ. එතුමාට මඩ ගැහුවා වෙඩින් එකක් කියලා. හැබැයි අපිට දැන් තියෙන තොරතුරු අනුව මේ ආණ්ඩුව පැත්තෙන් තමයි මේ මඩේ ගහන්නේ. තාක්ෂණික අංගෝපාංගයන් දිහා බැලුවට පස්සේ අපිට ඊටාම නරක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි ඒක ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ජාතික වසනයකදී ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් කටයුතු කළ යුතු වන්නේ සාධනීය සාකච්ඡාවල් ඔස්සේ. සෞඛ්‍ය ජාතික වසනය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමේ කාර්යභාරය ජනාධිපතිතුමා පැහැරහැරලු. එතුමාට වගකීමක් තියෙනවා මේ පනත යටතේ තියෙන ජාතික වසනය සඳහා වූ ඒ කවුන්සිලය පත් කිරීම සඳහා විපක්ෂ නායකතුමා ඒ වගේ විපක්ෂයේ මන්ත්‍රීවරු පක්ෂ නායකවරු පස් දිනක් වගේ ඇතුල් කරගෙන දෙපාර්ශ්වයම එකතු වෙලා මේ ජාතික වසනයට අපි විසඳුමක් සොයීමේ ඒ කාර්යභාරයට මැදිහත් වීමේ කටයුත්තකට මේ කවුන්සිලය තාමත් පිහිටුවල නැති එක පිළිබඳව රජයේ අවධානය මුලින්මම යොමු කිරීමට කැමැති. ගම සමග පිළිසඳරක් වැඩසටහන ඉදලු කොවිඩ් මේ තුන්වෙනි රැල්ලක් එන්නාවේ. ජනාධිපතිතුමා ගම් වලට ගිහිල්ලා ගමේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ගත්තා. ඇයි? කොවිඩ් පාලනය වෙලා දීච්ච හන්දා. ඉතින් ඒ හින්දානේ හද දෙයනේ විපක්ෂ නායකතුමත් විපක්ෂ නායක ජනාධිපති ජංගම සේවයත් කොලේ. කොවිඩ් මරදන බලකායන් මේව මොනවද කළේ? අද වෙනකන් ඒක ICU ඇඳක් වැඩි කළා තියනවද? වෙන්ටිලේටර්ස් ප්‍රමාණය වැඩි කළා තියනවද? රෝමයේ ගිනි ගණෙද්දී නිරෝ වීණා වාදනය කරනවා වගේ රට ගිනි ගණෙද්දී අපේ රටේ ජනාධිපතිතුමා මිදුල උදුළු ගන්නවා. මේක කලමනාකරණේ වීම නෑ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එකක් කියනවා. තව දැනකින් තව එකක් කියනවා. දවසකට ඉන්දියාවෙන් 15 20 25 ගුවන් යානා එනවා. එහෙම දෙද්දි ලංකාවේ නිරෝධායනය කරනවා ඉන්දියාවේ ජනතාව. එහෙම නිරෝධායනය කරන අතරතුර ඉන්දියන් කෙනෙකුට මේ රෝගය වැළඳුනොත් මොකද ගන්නේ? අපේ ICU එකකට තමයි දාන්න වෙන්නේ. මේක හරියට කලමනාකරණය කරන්න. මේ රජයට මේ වෙලාවේ චෝදනා කරනවා නෙමෙයි. මේ වැරදි තියෙනේව අඩුපාඩු හදා ගන්න තමයි මේ අපි කියන්නේ. අද මේ කතා කරන මොහොත වෙනකොට බ්‍රිතාන්‍ය ප්‍රභේදය තමයි ලෝකයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වෙලා තියෙන්නේ. මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය තවත් විකෘතතාවකට ලක් වෙලා ඉන්දියාවේ දක්නට ලැබෙනවා. හැබැයි වාසනාවකට දැනට අපිට ඉන්දියානු ප්‍රභේදය වාර්තා වෙලා නැහැ අපේ රටෙන්.
හැකිසෑම උත්සාහයක්ම දරනවා ඉන්දියානු ප්‍රභේදය අපේ රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා. කොවිඩ් වෛරස ව්‍යාප්තිය පිළිබඳව දේශපාලකීන් තීන්දුව తీරන ගන්නේ නම් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් පළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පාර්ලිමේන්තුවේ අවශ්‍ය තීන්දුව తీරන ගන්න ආණ්ඩු පක්ෂර වුණු විදිහ විතරයි විපක්ෂය පැත්තකට දාලා මායිම් කරන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේ කතානායකතුමා එක්කෝ පාර්ලිමේන්තුව ගැන අවබෝධයක් නැද්ද? එහෙම නැත්නම් කතානායකවරයාගේ වගකීම දිනේෂ් ගුණවර්ධන මහත්තයටයි ජොන් ස්ටේපනාන්දු මහත්තයටයි ඕන විදියට මේ කතානායකතුමා හැසිරෙනවාද කියලා ඒ තත්ත්වෙට වැටලා තියෙන්නේ. ආණ්ඩුව මේ යන චූන් එක හරහා මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න බෑ. අර ලොකු ගේම් මොයිට් මහත්තයා අද තීන්දුව తీරන ගන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යුද හමුදාපතිවරයා නෙමෙයි ලොකු ගේම් මොයිට් මහත්තයා තමයි. ලොකු ගේම් මහත්තයවරයාට ඕන වෙලාවට රට අරින්න පුළුවන් රට වහන්න පුළුවන් පිළියන්දල තීන්දුව ගන්න එතුමා නම් අනිත් ඇමතිවරු ටිකත් මේ වැඩේට ලේස්ති වුණොත් එහෙම මේ රටේ සෞඛ්‍ය බලධාරීන් ඉඳලා වැඩක් නැහැ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ වැඩක් නැහැ. දැන් තියෙන අලුත් ප්‍රභේදයක් මේ ප්‍රභේදයට මුහුණ දිය හැකි මේ ප්‍රභේදය ඉතා ඉක්මනින් රටෙන් ඈත් කළ යුතු ක්‍රම දෙසැම්බර් මාසේ වෙනකන් රට ඉන්නේ වෙනවා ඉන්නතක් වෙනකන් එන්නත එනකොට මේ රටට වෙන්න තියෙන හොඳ හරිය සිද්ධ වෙලා හමාර වෙන්න පුළුවන්. තවත් විශාලම ආනුවරක් ලංකාවේ තුල නිර්මාණය වෙන්න පුළුවන්. ඒසා අපි දන්න විදිහට ප්‍රොෆෙෂන් නැටිට අපි ඉල්ලන දේශපාලන පැත්තක තියන්න. දැන් මේ පොඩි මිනිහට නෙබයි ඉන්නේ. රටේ පුංචි මිනිහා තමයි වැඩි කරන්නේ. දේශපාලන වේදිකාවේ පළවුව අදහස් කිහිපයක් දැන් යම් හුදෙකලා සිද්ධියකින් සමස්තේ මනිනවට මම පෞද්ගලිකව එකඟ නැහැ. යම් ප්‍රදේශයක් අගුලුලා තැබීමක් යම් නිවසක් නිරෝධායනයට යටත් කිරීමක් ඒ වගේම මේ හා සම්බන්ධ සියලු තීරණ සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශ මත සිද්ධවන්නේ දේශපාලන නායකත්වයේ විසින් සිද්ධ කරන්නේ ඊට අවශ්‍ය තැනකදී පහසුකම් සැපයීම පමණයි. දැන් ඉන්දියාවේ නම් මැතිවර කොමිසම මැතිවර රැලි පවත්වන්න දුන්නා කොරෝනා බෝ වුණා. එතකොට ඉන්දියාවේ මදුරාසේ අධිකරණය කියනවා මැතිවරණ කොමිසම සාපරාදී වරදක් කරලා තියෙනවා. කොරෝනා වලින් ජනතාව ඝාතනය කරන්න සාපරාදී වරද්දක් කරලා තියෙනවා කියලා. ඒක සිංහල අලුත් අවුරුද්ද යාලේ හැරීම ක්‍රිකට් ගහන්න ගිහිලා කොරෝනා ගෙන්වා ගැනීම යුක්‍රේන් ජාතිකයෝ ගෙන්නගෙන කොරෝනා ගෙන්වා ගැනීම ඊළඟ ඉන්දියානුව නිරෝධායනට ලංකාවට ගෙන්වා ගැනීම එපමණ ආණ්ඩුව අනිවාර්යයෙන්ම සාපරාදී වරද්දක් කරලා තියෙනවා කොරෝනා ජනතාවට බෝ වෙන්න ඉඩ හැරලා. නිදහසෞඛ්‍ය වෙනුවෙන් පෙනී හිටපු පක්ෂයක් නිදහසෞඛ්‍ය ආරක්ෂක කරපු පක්ෂයක් නිදහසෞඛ්‍ය පෝෂණය කරපු පක්ෂයක් විදිහට ජනතාවගෙන් ආයතනා කරනවා සුරක්ෂිතව ඉන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. අපි ඒ ගමම්ම කියනවා යම් යම් අඩුපාඩුකම් සීමාවන් අවම කරන්න අවශ්‍යයි නිසි කළමනාකරණ උපදෙස් කල් වේලා ඇතුව ලබා දෙන්න එමගින් ජනතාවට මඟ පෙන්වන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම දැන් රෝහල් පිරි ඉතිරි ගොස් තියෙන්නේ ඒක නිසා කොරෝනා හැදුනත් අමාරු නැත්නම් ගෙදෙට්ට වෙලා ඉන්න. ලෙඩ හැදෙන එක නවත්ත ගන්න පියවරක් දක්වා අපි ගමන් කරන්න ඕන. ඒ නිසා ඒ පියවරට යන්නේ නැතුව මේක තවමත් අරගෙන ඉන්දියානුත් එන්න කියලා ගියාට පස්සේ මේක මරණයට දොර අරින එකක්. මේ මරණවලට ඝාතකයෙක් ඉන්නවා. ඒ ඝාතකයා තමයි පාලකයෝ කියන එකත් අපි අවධාරණය කරන්න කැමතියි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදවුදීන් මහතා පාර්ලිමේන්තුවට නොකැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මැති අමතිවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳියුම් නියෝගය මත සිටින කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විමර්ශන කටයුතු අවසන් වන තෙක් පාර්ලිමේන්තුවට ගේන්න අවසර නොදෙන ලෙස මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මම කනගාටු වෙනවා ගරු කතානායකතුමා මේ කාරණාව අපි බිස්නස් කමිටිය එකේ සාකච්ඡා කරනකොට මේ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණාව ඔබතුමා සඳහන් කරෙත් නැහැ. අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කරෙත් නැහැ. එතුමන්ලා කිව්වා රිෂාඩ් බදවුදීන් මැතිතුමා කොවිඩ් ආශ්‍රිතෙක් සමග මොකද උනොම කතාවක් කිව්වා. ඒකත් අපිට පැහැදිලිුනේ නැහැ ගරු කතානායකතුමනි. ඒ කාරණාව පිළිබඳව මොකද්ද ඔබතුමාගේ තීන්දුව? මට නිල වශයෙන් දන්වලා තියෙන්නේ විපක්ෂ නායකතුමා කොවිඩ් ප්‍රශ්නේ පිළිබඳව තියෙන ගැටලුව තමයි තියෙන්නේ. අද වෙනකොට ඒක ඊටත් වඩා නරක තැනක් තියෙනවා කියන එක තමයි ඊට වඩා අද මට දැනගන්න ලැබුණේ. රිෂාඩ් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට නොගිනීම සම්බන්ධයෙන් කතා තුනක් පැය 24 තුළ ඔබතුමාගේ අස්වැඩ නැහැ, ඔබතුමාගේ අස්වැඩ නැතුව ගේන්න බෑ කියලා. පක්ෂ නායක රැස්වීමට ආවම ඔබතුමාගේ කොවිඩ් කතාවක් කිව්වා. දැන් ආරක්ෂක මැතිතුමා ත්‍රස්තවාදී වැළැක්වීම පත්ත ගැන කතා කරනවා. කතා තුනක් කරලා කරලා අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න.
මේ අවභාවිතා කරන්නනේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද. නැති නීතියක් ඇති කරලා මේ විපක්ෂයේ මර්ධනය කරන්න මේ ත්‍ස්වාදී පනත භාවිත කරන වර්තමාන ආණ්ඩුව කරගතා. හරි බොහොම විශේෂ. ඉදිරියට දෙන්න එපා. මහජන නියෝජිතයන්ට විශාල ගෞරවයක් තියෙනවා. ඒගොල්ලෝ ජනතාව නියෝජිතය කරන මොන පක්ෂයේ හිටියත්. CID එකේ කවුරු හරි ලෙදාරි දෙන්නෙක් තුන්දෙනෙකුට මහජන නියෝජිතයෙක් කල්ලලි ඉවරලා ඊට පස්සේ ඩිසිෂන් ඕඩර් එකක් ගත්තම विमर्शन महाजन आरक्षा එතුමාට එහෙම කතා කරන්න මෙතන අයිතියක් නැහැ කියන කොට තෙන්දා දැන් එතුමා ත්‍ස්තවාදයට සම්බන්ධ නම් නඩු දාලා හිරේ දාන්න හැබැයි මන්ත්‍රීවරයෙක්ගේ අයිතිවාසිකම් මෙතුමාට ඕන විදියට ඇමති ඕන විදියට කරන්න දෙන්න බෑ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා නැවතවර ජාතිය සහ හමුදා පාවා දෙන ප්‍රකාශ කළා සුනිල් රත්නායක රන්වරුවාට නිදහස් දුන්නේක සම්පූර්ණයෙන් වැරදි ඒ චෝදනා වූ සියලුම සෙබළුන් හිරේ නොසිටීම ගැන උද්මේ සිද්ද කියලා කියනවා කඩවිරුව කියලා ඔබතුමා ඇඳපු නිල ඇඳුමට ලැජ්ජා කරන්න එපා මිනි මරන්න බෑ මිනි මැරුවොත් අනිවාර්යයෙන් සුනිල් රත්නායකට වෙයි තමුන්නාසේ කරා නම් හිරේ යන්න ඕනේ එල්ලුම්ගස් යන්න ඕනේ ඒක හමුදා පාවා දීම නෙවෙයි දන්නේ දේවල් කතා ගන්න එපා බොරුවට මේ නිකන් වීරයෙක් වෙන්න හදන්න එපා කරපු නැති දේවල් කියලා තමයි තමුසෙ නිකන් වීරයෙක් වෙන්න හදන්න ගහෙන් ගෙඩියෙන්න වගේ මේ වගේ ප්‍රකාශ කරන්නේ ඩොලර් වලට කියලා මේ අවස්ථාවේ මම කියා සිටිනවා ගෙඩිව රින්ගලා රින්ගලා ඩොලර් උස්සන් ආවට අපි ඒ තුප්පු දෙකේ වැඩ කරලා නැහැ අපිට දික්ක ඕන නම් කරුණාකර ඔබ කතා කරන්න පීටි ප්‍රශ්නයක් ඔබතුමා කතා කරගෙන යන්න අපේ උත්තරේ නැද්ද බෑ අපේ උත්තරේ නැද්ද නෑ නේද තමුන්නාසේ දැනගන්න යුද්ධය දිනලා ජාතිය ප්‍රණාමය ලබාගත් පස් දෙනාගේ එකලෙන් මම ඒක දැනගන්න හරිද ඔබතුමා විතරක් නෙමෙයි ඔයා විතරක් නෙමෙයි යුද්ධ කළේ ඉතින් මහේශ්වරණ කියන කොටි ත්‍රස්සය කිව්ව දේ තමයි සරත් වංශයක දැක්ක වගේ මේ පාර්ලිමේන්තුවේ කියන්නේ ඔව් කියනවා මේ මෙතනින් තමයි බෙල්ල කපුවේ කියලා මම කිව්වේ බෙල්ල කපපුවා ඔක්කොම නඩු තීන්දුවේ දියන ඒවා ඔබතුමා කතා කරන්නේ ඒකාධිකරණය කියලා දිනනවා ඒක මිනි මඩුල්ල මිනි මඩු කොටි ත්‍රස්සවාදීන් පුනරුත්ථාපනය කරන ඉදහස් කරනකොට විරුද්ධ වුණාද නැහැ ළමා සොල්දාදුව 550ක් නිදහස් කරනකොට විරුද්ධ වුණාද නැහැ මෙයා කියන්නේ යටත් වෙච්ච 12000 එහෙනම් අපි මරලා දාන්න ඕනේ ඔබතුමාගේ ඔය වගේ මොකද කතා කියලා තමයි මේ ලෝක ප්‍රජාව අපිට උත්තර යන්නේ එතුමා සරත් ෆොන්සේකා මැතිතුමාට එල්ල කරපු ඒ බොරු චෝදනා සියල්ලක්ම හැන්සඩ් වර්තාවෙන් කපා හරින්නට ඕන ආරක්ෂක කවුන්සලියවත් හිටියේ නැහැ පස්සේ මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කතා කරලා ප්‍රස්තාව වරන් දුන්නා මම ඩ්‍රයිවර් දුන්නේ යුද හමුදාවේ ආශ්‍රය බටය දුන්නේ යුද හමුදාවේ එහෙම කරපු මිනිහා කෙලෙවුන් නැතුව මෙතන ඇවිල්ලා මට මඩ ගහන්න පටන් ගන්නවා කුරුණෑගල මත්තල ලුණුගම්වේර සහ බෙලියත් යන නගර අංග සම්පූර්ණ නවීන නගර ලෙස සංවර්ධනය කිරීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මෙම නගර නවීන නගර ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ භාර අමාත්‍යවරයා වශයෙන් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. නවීන වෙළඳ සංකීර්ණයක් සියලු පහසුකම් සහිත තොග වෙළඳ පොළ සහ සතිපොළ රතවාහන අංගණයක් නගර උද්‍යාන නව බස් නැවතුම් පොළ බහුකාර්ය ගොඩනැගිල්ලක් මෙන්ම මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයකින් සමන්විත බෙලියත්ත නගරය සංවර්ධනය කරන ආකාරය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නිලධාරීන් විසින් මෙහිදී පැහැදිලි කළා. මත්තල ගුවන්තොටුපළ කේන්ද්‍ර කරගනිමින් වෙළඳ කර්මාන්ත නේවාසික පහසුකම් සංචාරක සෞඛ්‍ය පහසුකම් මෙන්ම කෘෂි ප්‍රවර්ධන කලාප ඇති කිරීම සහ මත්තල ලුණුගම්වෙහෙර ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළා. කුරුණෑගල නගරේ නවීන නගරයක් ලෙස නිර්මාණය කිරීමත් ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විමසා සිටියා. ඒ අනුව සංවර්ධන ව්‍යාපෘති රැසක් කුරුණෑගල නගරේ කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති. රටේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තු වන්නේ විනයගරුක පාලනයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ අද සිය නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දියුරුම් දුන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද පෙරවරුවේ සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා.
ඒ සුහුරුපාය ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යංශයේදී පාතුතං රතනත්තයන් ඒතේන සච්ච වජ්ජේන පාතුතං රතනත්තයන් ඒ මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියල් ඇඩ්මිරල් ආචාර්ය සරත් වීරසේකර මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා වර්ගේ මද්ද්‍රව්‍ය තියෙනවා ජනාධිපතිතුමාගේ විශ්වාසය මේක ප්‍රජාවගේ සහාය නැතුව කරන්න බෑයි කියන කාරණේ. ඒ නිසා තමයි මේ ප්‍රජා පොලිස් රාජ්‍ය මාත්‍යංශය පිටවලා තියෙන්නේ. මුරුත්ට්ටුවේ හැමදෙරු කිව්ව ඔබතුමාර මේ හිට්ලර් කතාවක් කියපු නිසා තමයි අමද්දූරෙත් හම්බෙන්නේ නැති ඒ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනියන්නේ කියලා. හිට්ලර් කතාව මම කිව්වේ ඒ අර්ථයෙන් නෙමෙයි. හිට්ලර් කරපු සියලු දේ කවුරු හරි කරනවා නම් ඒක අපරාධයක් බව ඕන කෙනෙක් දන්නවා. නමුත් ඒක මම කිව්වේ ඒ වෙලේ අපේ පලාතේ ගෞරවනීය අනුනායක ස්වාමීන් වහන්සේ කියපු කාරණේ උපුටා ගනිමි තමයි මම කිව්වේ මැතිවරණ කාලේදී කියපු කාරණේ උපුටා ගනිමි මම සදාන් කියලා. හිට්ලර්ගේ නරක කොටහ නෙමෙයි ඒක වචනෙට කියන්නේ ටිකක් තද පාලනයක් අවශ්‍යයි කියන එකයි ඒකේ තේරුම. ඉතින් කිව්වේ ජනතාව කොටාබේ රාජපක්ෂ මැතිතුමාගෙන් වෙනත් නායකයින්ට වැඩිය තද පාලනය විනය ඇති පාලනය නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පාලනය බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ අර්ථයේ අනුව නම් එහෙනම් එතුමා පත් කළා තියෙන්නේ නෑ ඒක හරි වෙන්නත් පුළුවන්. දුම්රිය ස්ථානාධිපතිවරේ කඩිනමින් පත් කරන ලෙස ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ වෙනකොට රටට බලපාලා තියෙන කොවිඩ් වදුර දුම්රිය දෙපාර්තමේන්තුව පුරා විහිදෙමින් පවතිනවා. ඒකට හේතු වෙලා තියෙන දුම්රියේ ගමන් කරන මගීන් හා ගැටෙන සේවකීන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් දෙපාර්තමේන්තුව මගින් මේ වෙනකොටත් සපයලා නැහැ. ඒකට හේතු කොටගෙන මේ මොහොත වන විට සේවකයෝ ගණනාවක් කොවිඩ් වදුරට පත් වෙලා. හැබැයි කනගාටුව දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය සේවකයන් කී දෙනෙක් මේ වදුරට ලක් වෙලා තියෙනවද කියන සංගණනයක් කරගන්නවත් වැඩ පිළිවෙලක් යොදාගෙන නැහැ. පෙරේදා ආරක්ෂක අංශත් එක්ක දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපහා සාකච්ඡා කළා. නමුත් ඒ සාකච්ඡාවේ කිසිම ඵලදායී තීන්දුවක් ගන්න දෙපාර්තමේන්තු මට්ටමින් කටයුතු කරේ නැහැ. ඒකට හේතු වෙලා තියෙන්නේ දෙපාර්තමේන්තුවේ මුල් පුටුව හිස් වෙලා තියෙන එක. අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමාට අපි පෙස්සම බාර දීලා දෙන උරු සම්ත 40 ගණනක් අස්සම් කරලා මේකට අවධානය යොමු කරන්න තවදුරට ප්‍රමාද කරන්න එපා. මොකද දුම්ර සේවය කඩාවැටෙනවා. වැඩ බලන දුම්ර සාමාන්‍ය අධිකාරිවරයෙක් ඉන්නේ. මෙයාගේ නියෝගය අදරෑ 12 ඉඳන් ඉංජිනේරවරු පිළිපදින්නේ. එතකොට කොරෝනා තත්ත්වයක් හේතුව දුම්ර සේවය කඩාවැටෙනවා. අධිකරු ජනාධිපතිතුමනි මේකට සවන් දෙන්න තෝරගන තියනවා නම් යම්කිසි දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයෙක් ඌට පත්තිම ලබා දෙන්න. අපේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදෙපාර්තමේන්තු වල ප්‍රධානත්වය බොහෝ දුරට අරගනු ලබන්නේ දුම්රිය ඉංජිනේරවරුන්. එතකොට ඔවුන්ගේ සහයෝගය දැනට වැඩ බලන දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා වෙත නොලැබී යනවා කියලා කියන්නේ දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම කඩාවැටීමකට ලක් වෙනවා. ඒක නිසා අපි සංගමයක් විදියට අධිකරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් සහ ප්‍රධාන අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා මනින්ම මැදිහත් වෙලා මේ අර්බුදය විසඳන්න ලෙසට. ස්වේච්ඡාවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු අයිතියක් නොමැති බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ දිනවල පාසල් වහලා තියෙන්නේ. ඒතුළ දැන් ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. අපි ගත්තොත් ගිය අවුරුද්දේ පාසල් පැවතුනේ දින 72ක් විතර. දැන් මේ අවුරුද්දේ ළමයින්ට ඒ අධ්‍යන කාලය අහිමි වෙලා තියෙන්නේ. එතකොට මේ අහිමි වූ අධ්‍යාපන කාලය ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයා ඊයේ දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළා ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීම තමයි දිගින් දිගටම අපි කරන්න කියන කාරණාවත් ඔන්ලයින් අධීක්ෂණය කරනවා කියලත් අධ්‍යාපන ලේකම්වරයා කිව්වා. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙනකොට ගුරුවරු කරන ඔන්ලයින් නිරන්තරයෙන් අධීක්ෂණය කරලා වාර්තා එවන්න කියලා. ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාලවලින් පාසල් වලට එවලා තිනවා ඔන්ලයින් කාලසටහනක් කනුව කරන්න ඒක අධීක්ෂණය කරන්න කියලා ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔන්ලයින් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගුරුවරුගේ කාර්ය කිරීමේදී ගුරුවරුන්ට ওই ඩේටා වලට යන වියදම් සම්බන්ධයෙන් සම්පසතයක් දීලා නැහැ. ඒලා මේ කරපු ඔන්ලයින් ක්‍රියාවලියත් අන්තිම අසාර්ථකයි කියලා අධ්‍යාපන ලේකම්වරයාම වරක් බලහත්කාරයෙන් කරන්න අධීක්ෂණය කරන්න කිසිදු අයිතියක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැහැ.
වර්තමානයේ බෝ නොවන රෝග පිළිබඳව අවධානය යොමු වී ඇත්තේ COVID-19 ව්‍යාප්තියත් සමගයි. නමුත් මෙම බෝ නොවන රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලීන්ට COVID-19 වෛරසය වැළඳුනහොත් එම රෝගීන් මරණසන්න තත්වයට වුවද පත්විය හැකියි. බෝ නොවන රෝග අතරින් අද අපි Do You Know තුලින් ඔබව දැනුවත් කරන්නේ දියවැඩියාව රෝගය පිළිබඳවයි. බෝ නොවන රෝගයකින් පෙළන අයෙක් නම් ඔබ ඔබට කොවිඩ් වෛරසයෙන් ඇතිවන ප්‍රතිඵල ඉතා භයානක වන්නට පුළුවන් විශේෂයෙන්ම දියවැඩියා රෝගය පිළිබඳව අප අද කතා කරන්නට හිතුවේ ඒ නිසාමයි ඇතම් වෛද්‍යවරුන් දියවැඩියා රෝගය හඳුන්වන්නේ ශරීරය තුළ සිටින සර්පෙක් විදිහට ඇත්තටම මොකද්ද මේ දියවැඩියා රෝගය කියන්නේ දියවැඩියා රෝගය කියලා කියන්නේ අග්නාශ්වීය රැංගහන් දීපිකාව හෙවත් බීටා සෛල මගින් නිපදවන ඉන්සියුලින් හෝමෝනය කිසිසේත්ම නිපද නොවීම සහ ඉන්සියුලින් ක්‍රියාකාරී ශෛල එයට ප්‍රතිරෝධය දැක්වීමෙන් රුධිරයේ ඇති සීනි ප්‍රමාණය හෙවත් ග්ලූකෝස් ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා දීර්ඝ කාලයක් නිරන්තරයෙන් ඉහළ යාමේ තත්වයයි වයස වෘදු 45ට ඔබ වැඩි නම් තරබාරු නම් අයහපත් ආහාර වේලක් ඔබට හිමි නම් අධි රුධිර පීඩනය හෝ අධික කොලෙස්ටරෝල් ඇතනම් ඒ වගේම පරම්පරාගතව මේ රෝගී තත්ත්වයේ පවතී නම් දුම් පානය කරන්නේ නම් දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාවය ඉතාම වැඩි අධික ලෙස මුත්‍රා පිටවීම දැඩි ලෙස තිබහ ඇතිවීම වෙනදට වඩා ඔබට ආහාර රුචියක් ඇතිවීම ඇතැම් පාදයේ සහ අත්වල හටගන්නා තුවාල වෙනද වගේ හොඳ වෙන්නේ නැතුව දීර්ඝ කාලයක් පවතිනවා නම් ඉතාම ඉක්මනින් ඔබ වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වෙනවා ඒ ඔබට තියෙන්නේ දියවැඩියා රෝග ලක්ෂණ වන්නට පුළුවන් ඒ විතරක් නෙමෙයි අධික නිදිමත ගතිය වගේම ඇතැම් පුද්ගලින්ගේ ශරීරය ඉතා කෙටි කාලයක් තුල ෂර් වීම කෙට්ටු වීම දියවැඩියා රෝගයේ ප්‍රධාන ලක්ෂණ සෑම කෙනෙකුම යහපත් ආහාර රටාවක් අනුගමනය කිරීම නිසි ව්‍යායාම්හි නිරත වීම මානසික ආතතින් වළක්වා ගැනීම දුම්පානෙන් වැළකී සිටීම සහ ඉහත රෝග ලක්ෂණ පවතී නම් ඉතා ඉක්මනින් ඒ පිළිබඳ වෛද්‍යවරයෙකු දැනුවත් කර පරීක්ෂණ සිදු කිරීම හරහා දියවැඩියා රෝගෙන් ඔබට වැළකී සිටින්නට පුළුවන් දියවැඩියා වැළඳුණු පුද්ගලයෙකුට එළවලු වර්ග ආහාරයට ගැනීම වැඩි වශයෙන් තන්තු සහිත එළවලු වර්ග ආහාරයට ගැනීම වගේම පළතුරු අතරින් කාමරංගා වැනි පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම මාංශ භෝග ආහාරයට ගැනීම සතියකට දෙවරක් පමණ මාළු ආහාරයට ගැනීම විවිධ ඇට වර්ග ආහාරයට ගැනීම ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගන්නට පුළුවන් සාධක මතක තබා ගන්න දියවැඩියාව කියලා කියන්නේ ඔබටම පාලනය කරගත හැකි රෝගයක් ඒ ඔබට පාලනය කරගත නොහැකි වුණොත් මේ දිනවල පවතින කොවිඩ් වැනි රෝගවලට මාරාන්තික ප්‍රතිඵලත් ඒ හරහා අත්විය හැකි. Do you know? දනාධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් වෙතයි අවධානය. නීතිපති දපුලද ලිවේරා මහතා විසින් පසුගිය දවසර තුළ අපරාධ නඩු 27206ක් සම්බන්ධයෙන් කටයුතු නිම කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙණිවිය සඳහන් කළා. දෙදහස් පහළොව වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැඳුම් කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ චෝදනා එල්වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර නැතුළු විත්තිකරුවන් දස දිනකට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 7 වනදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න දමිත් තොටවත්ත සහ නාමල් බලල්ල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා. එහෙත් වර්තමානයේ පවතින කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයේ ප්‍රකාරව මෙම නඩුව ජුනි මාස 7 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළ බව එම අධිකරණයේ ලේකකාධිකාරී විසින් පළ කර ඇති නිවේදනයේ සඳහන් කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක් වන පත්තිනිගේ සමරසිරි පර්පචුවල් ට්‍රෙෂරි සමාගම එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන් ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය නම් කර තිබෙනවා. ඊට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පුෂ්‍ය මිත්‍ර ගුණවර්ධන චිත්තරංජන් හුළුගල්ල මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචි හේවා යන අයද විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා. මුතුරාජවිල සංරක්ෂිතය තුල සිදුවන නීති විරෝධී ඉදිකිරීම් ගොඩකිරීම් සහ පස්කැනීම් ඇතුළු නීති විරෝධී ක්‍රියා වැළැක්වීමේ බ්‍රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ජුනි මාස 12 වනදා කැඳවන ලෙස අභියෝජනා අධිකරණය නියම කළා. කාදිනල් මල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම් අද අභියෝජනා අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. දැන් තවත් පුවත් කිහිපයක්.
ජපාන තානාපති සුග්‍යාමා අකිරා මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ රාජ්‍යතාන්ත්‍රික හමුවක් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. කොරෝනා වසංගතය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම උදෙසා අත්‍යවශ්‍ය සෞඛ්‍යමය උපකරණ සහ ආධාර ලබා දීමට ජපානයේ සහාය අවශ්‍ය බව මෙහිදී විපක්ෂ නායකවරයා සඳහන් කර තිබෙනවා. මඩකලපු පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය දුම්රිය ස්ථානයේ ආසන්නයේදී දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්ගත් කුඩා ලොරි රථයක් ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ අම්බලංගොඩ පොලිස් වසමේ තිලකපුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් තිබූ ජෙලට් නයිට් කූරු 50ක් සමග සැකකරුවන් 3 දෙනෙක් අතරංගුවට ගැනීමට ඇල්පිටිය කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ සමත් වේ තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා. සිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.sithanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපේ අලිත් හමුවන්නේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සිත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.